කාන්තාර කතාවෙන් එන්නේ අපේ රටේ ඉන්න තවත් උත්සාහවන්තයින් පිළිබඳව කියන තැනකට. මිනිස්සු හැමදේම බැහැයි බැහැයි කියලා අත්හරින වෙලාවක නෑ නෑ අපිට පුළුවන් අපි තියෙන දෙයින් පටන් ගමු කියලා හිතන අයට විතරක් නෙවෙයි. එහෙම හිතන්න බැරි අයටත් හිතන්න උගන්වන්නයි මේ සූදානම. ඔබේ වාදයකරන පුද්ගලයා දිහා බලාගෙන ඉන්නවා නම් ඔබට හිතෙන්නේ ඔබට තියෙන අඩුපාඩු මොනවද කියලා. මොකද මේනේ බුද්ධික ඒකනායක. සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළත් සමත් වෙලා සංගීතයේ පිළිබඳව ඩිප්ලෝමාවක් හදාරා ඇති එකම ලාංකික දෙයත් අහිමි තරුණයා ඔහුයි. ඒ වගේම ඔහු විවාහකයෙක්, පියෙක් වගේම තමන්ගේම ව්‍යාපාරයක් කරන් යන ව්‍යාපාරිකයෙක්. වගේම තවත් පුද්ගලෙක් ඉන්නවා හඳුන්වා දෙන්න. ඒ තමයි ප්‍රසන්න වික්‍රමසිංහ. ඔහු ඔබෙන් වෙනස් වෙන්නේ ඔහුට දැස් නොපෙනෙන පුද්ගලෙක් නිසා. හැබැයි ඔහු කැලණි විශ්වවිද්‍යාලයේ ජන සංවේදනයේ සිංහල හා ලලිත කලාව සම්බන්ධ උපාධිධාරියෙක්. ඔහුත් විවාහකයෙක් වගේම පියෙක්. ඒ වගේම ඔහු මහනුවර තැන්නේ කුමරු විද්‍යාලයේ දැස් අහිමි දරුවන්ට අකුරු කරවන ගුරුවරයෙක්. ප්‍රසන්න දක්ෂ බටනලා වාදකයෙක්. ඒ වගේම හොඳ ගායකයෙක්. දැස් නොපෙනුනත් අද තියෙන ස්මාර්ට් ජංගම දුරකථන වල පහසුකමක් වන වොයිස් ඇසිස්ටන්ට් පහසුකම ඔස්සේ ඔහු Facebook ගිණුමකුත් හසුරවනවා. ඉතින් ඔවුන් දෙන්නා ප්‍රවීණ ගුවන්විදුලි නිවේදකයෙක් වන කසුන් පුෂ්පකුමාර සමග එක් වී ජීවිතයේ අරන් කියන වැඩසටහනින් නැහැ බැහැ කියන දේවල් අත්තරින ඔබේ ආත්ම විශ්වාසය වැඩි දියුණු කරන්න අවශ්‍ය ආත්ම උපදේශ ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. පහුගියදා මේ වැඩසටහන දියත් කරනවා. ඔබේ කාර්යාලයේ ඔබේ කර්මාන්ත ශාලාවේ ඔබේ ගමේ නගරේ ඉන්න අඩුපාඩුකම් මත ජීවත් වෙන ජීවිතේ අත්හරින්න සූදානම් අයට අඩුපාඩුකම් මැදින් ජීවිතය ජය ගන්න හැටි කියලා දෙන්න. එයාලා මේ දේ ක්‍රියාත්මක කරනවා. හරවත් හැරවුමක අරමුවක් ඇති කරන්න එක්වරක් ඔබ මොවුන්ගේ ජීවිතේ අරන් වැඩසටහනට සහභාගී වුණොත් හොඳයි.